ඒක විශ්වෙන් විතර තමයි ඔයාලා ලකුණු 100 ආද මේ පියෝ පේපර් එක ඇතුලේ තියෙනවා
संपूर्ण पहाई एक्स हतर दाने तुनाई एक्स देकर इन्हें
දෙකයි x ධන 4 මෙන්න මේකට කියන බහුපද සිද්ධියක් කියලා. මෙයාගේ තේරි කියන්නේ z plus හරි n කිරි z plus වෙන්න ඕන. දැන් මෙන්න මේ දේ කොට බලන්න. ඇත්ත මෙතන එන්න අපරව මෙතන අවශ්‍යත් නැහැ. මොකද මෙන්න මේක තමයි අපි කතා කරන්න එන්න අපර. ඒ කියන්නේ දැන් මෙයාට යම් අවියක් වෙනවනම් ඒක අනිවාර්යම ධනාගයක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි බහුපද සිද්ධියක් ඇදෙන්නේ. ධන නිකිලයි. නිකිල කියන්නේ බාහිර සංඛ්‍යාවක් නේ. දශම නේ. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. මොකද හදිස්සියවත් වෙන හතර කියන එකත් දැන් වෙන හතර කියන එකම මොකද වෙන්නේ? මෙයා යනවා නිකිල බෙදීම x හතර කියලා. එතකොට මේ පරිවේශනයක් තමයි පරිවර්තනය වෙන්නේ. අන්න ඒක බහුපද සිද්ධියක් නෙමෙයි. බහුපද සිද්ධිය අර්ථය පිළිබඳින්නේ මේ ඥානි දර්ශකයේ වනේ අනිවාර්යෙන් z plus වෙනවා. ඒ කියන්නේ ධන නිකිල විහිදුම. එතකොට වෙන උදාහරණ කියලා. මේ මම මෙතන තේමින් n මෙන්න මේ n දෙන අනුබලා බිඳක හැමදාම තියෙන්නේ නැහැ. මේ පිළිවෙලට වෙන්නේ නැහැ. මේ වගේ නැත්නම් හතරේ බලයේ තියෙන එක ඊළඟ තුනේ බලය අනිවාර්යෙන්ම නැහැ. n වෙන්න ඕනේ. සමහරව කියන්න පුළුවන් x පහළනේ. මේකත් බහුපදයි. දැන් අර x බිඳු කියලා කියන්නේ අන්න ඒක දාලා තියෙන දෙයක් එන්නම් කියන්නේ නේද? එන්නත් පුළුවන් කියන්නේ. එන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ x හතර වෙන පහයි x වර්ග එක කියලා කියන්නේ බහුපද සිද්ධිය. මේ බහුපද සිද්ධිය මේ වැඩිම දර්ශකයට අපි කියනවා වැඩිම දර්ශකයට අපි කියනවා මාත්‍රය මාත්‍රය හරි ඊළඟට මෙවනම් කියන සංගුණ කියලා මේකට නායක පදයක් ලැබෙනවා කියලා පුරවන්න වෙන්නේ නැහැ නායක පදයක් ලැබෙන්නේ මේ පිටු නායක සංගුණක ඒවා නියත පද මේක ඒක දෙයක් මේක වර්ගිත පදයක් ඊළඟට ඝනජ පදේ එහෙම අන්තර පුළුවන්. නමුත් අපි මෙලෙවේ මාත්‍රය කියන එක දැනගත්තා නම් මොකද මාත්‍රය කියලා කියන්නේ බහුපදයේ කියන පුළුවන් වැඩිම දර්ශකයි. හරි? right. බහුපද සිද්ධිය කියලා මේක ලියා ගන්න උදාහරණ කොහොමද කියන්නේ බහුපදය සාධාරණ වලින් කොහොමද? ඒ කියන්නේ සාධාරණ බහුපදය. අපි කියන්නේ සාධාරණ බහුපදය මාත්‍රය බහුපදය දැන් මේවා අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා නැත්නම් මම මේ ඕනම ළමයට මේක අවබෝධ කරගන්න තියෙනවා මේ පාඩම ගන්නන්නේ හැබැයි වැඩි වෙලාවක් ගත කරන්න මේ වගේ පිළිවෙල වලට දැන් මාත්‍රය කියන එක බිඳුව නම් මාත්‍රය බිඳුව නම් අපි ඒකට ගන්න නියතයක් හේතිය මාත්‍රය එක නම් අපි ඒ සාධාරණ අවස්ථාව ලියනවා ax ගන්න b කියලා මාත්‍රය දෙක නම් අපි කියනවා ax වර්ග ගන්න bx ගන්න c මාත්‍රය තුන නම් ax ධනය ගන්න bx වර්ග ගන්න cx ගන්න d දැන් ඇයි මෙහෙම ලියන්නේ අපිට යම් අවස්ථාවකදී බහුපදයක් ඕන නම් මාත්‍රය දෙක වෙන එකක් අපි දන්නේ නැහැ අපිට දෙකෙන් හොයා ගන්න ඕන නමුත් ඒක ලියනකොට අපි දැන් ගන්න ලියනකොට ax වර්ග ගන්න c කියන එහෙම ලියන්න බැහැ මොකද එන්න පුළුවන් කියලා හිතන සියලුම තියෙනවා මාත්‍රය දෙක නම් වර්ණි මාත්‍රය කියලා කියනවා බිඳු මාත්‍රය කියලා කියනවා එන්න පුළුවන් සියලුම ඒවා තියෙනවා ඒ නිසා තමයි මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි කරලා තියෙන්නේ දැන් මේ තව මොන තරම් පිළියෙන්න පුළුවන් නමුත් අපිට සාමාන්‍යයෙන් සස් පෙළ ගන්නකට වුණා කොහොම වෙලාවට දෙවෙනි මාත්‍රය තමයි ඉන්නේ තුන්වෙනි මාත්‍රයවත් වෙනවා කියන්න අමාරුයි අපේ තුන්වෙනි මාත්‍රය ඊවල අවබෝධයක් තියාගන්න මේකත් තියාගන්න මාත්‍රය මොකද දැන් මේ 11 වෙනි ගානේ B කොටස හදන්න පුළුවන් ක්‍රම තියෙනවා ක්‍රම හතරක් තියෙනවා ඒ පළවෙනි ක්‍රමය තමයි දීර්ඝ බෙදීමේ ක්‍රමය දැන් කාටද ළමයට දීර්ඝ බෙදීම පුළුවන් වෙන්නේ ශේෂ ප්‍රමේය සාධක ක්‍රමයේ විරෝධයක් ගන්න එක තිබුණ ගන්නේ දීර්ඝ බෙදීමෙන් ලැබෙද්දෝ ලැබුණා වෙන්නේ නැහැ ලැබුණා අනිවාර්යම ලැබෙනවා හරි ලැබුණා අනිවාර්යම ලැබෙනවා හැබැයි දීර්ඝ බෙදීමෙන් සමහර තැන්වලදී කියන්නේ සුළු කිරීමේ පොඩි හෝ දෝෂයක් අපිට දීර්ඝ බෙදීම ඇතුළේ වෙනවා. ධනරේක කොටසක් ඔය අන්තර කර නැති වෙලා තියෙනවා නම් ඒ ගානටම හම් වෙන කෙලෙම ලකුණු 20ක් නම් හම් වෙන්නේ 20. ඒ කියන්නේ 20 කෝ බිඳුවක්. පොඩි වැරදීමක් තුනක් අපිට ලකුණු බිඳුවක් එනවා. අන්න ඒක තමයි හදන්නේ ගැටලු. එහෙම නැත්නම් හරියට සුළු කරන්න පුළුවන් නම් හරියටම හරි. ඊළඟට අපි හදනවා බෙදුම් ඇල්ගොරිතම් එක කියන ක්‍රමය. ඒක තමයි කොටස් දෙකකට වෙන් වෙන්නේ ශේෂ ප්‍රමේය හා සාධක ප්‍රමේය කියන. තව ක්‍රමයක් තියෙනවා මේකට අපි කියනවා
शेष प्रमेय नेवर द पूर्ण वर्ग पूर्ण දිශුණ ධාතු සංඛ්‍යා දෙකක් කියලා කියන fx ඔන්න මොකද දිනවා x වෙන c යන fx සාධක යනවා මේවා අමාරු දේවල් නෙමෙයි ඉතාලම සරල දේවල් x වෙන d මගින් fx බිඳුවේ c d බව ඔන්න වගේ කොටස් කීපයක් අපි ගන්නවා ඊළඟට c හා d අගයන්ස් වෙන්න ශේෂයම වෙනවා හරි මේ වගේ අමාරු කොටස් නෙමෙයි මේක මේ වෙලාව ලේසිම කරන්න පුළුවන් කොටස संपूर्ण යන රයිට් අපි අපි බෝඩ් එකට දෙමු එහෙනම් මම මුලින්ම පටන් ගන්න දීර්ඝ බෙදීමේ ක්‍රමය හරිද සාමාන්‍යයෙන් දැන් හිතන්න 10 කියන සංඛ්‍යාව හතෙන් බෙදුවාම 7 3 7 10 7 3 මේවා අපිට සරලව හදන්න පුළුවන් ගණන ඉතින් මේකම තමයි අරන් තියෙන්නේ දැන් මෙතන මෙයාට අපි කියනවා වාජ්‍ය යන්නේ වාජ්‍ය මේ බෙදෙන එක කියනවා කියනවා අපි වාජ්‍ය මෙයා කියනවා ලබ්ධිය මෙයාට කියනවා අපි ශේෂය කියලා. ඔව් සාමාන්‍ය අපි දාලා දෙන්නේ. එතකොට අපි බහුපද සිද්ධ දෙකක් බෙදනවා නම් ඒ වගේම තමයි. මම පොඩි උදාහරණයක් කරගන්නම්. පළවෙනි උදාහරණය x 4 ධන 3 x වර්ග ධන 4 x ධන 6 මේක අපි බෙදන්න ඕන x ධනය. මේ බහුපද දෙකක් තියෙන දැන් මම කතා කරන්නේ ඔයත් එක බහුපද එකතු කරන විදිය බහුපද අනුකරණ විදිය ගුණ කරන විදිය සාමාන්‍ය දේවල් ආණ්ඩුවක් කියනකොට කරන්න පුළුවන් වෙනවා නමුත් බහුපද එක බෙදෙන විදිහ තමයි මේ පාඩමේ වැදගත් වෙන්නේ ඒ සමගම මම කියන දීර්ඝ විදිහේ ක්‍රමය හරි මේක හරියට කරලා පුළුවන් මම හරි ඉස්සෙල්ලා මේකේ කොට පාගින්න මේ මාකින් එකේ ගේන ලකුණු එකද දිනුවා මේ ලකුණු 15 25 කැමති දිනුවා හරියටම කරන්න පුළුවන් ඒක උඩට කරන්න පුළුවන් දැන් කොහොමද මේක බෙදන්නේ x 4 ධන 3 x වර්ග ඉන 4 x ධන 6 බෙදනවා මේ x ධනෙ. તો මේ x ධනෙක බෙදනකොට x ධනෙක බෙදනකොට බලන්න අපි මේ දෙක සාමාන්‍ය දර්ශක නීතියක් අපි ගන්න. යාරි මාත්‍රේ 4 යාරි මාත්‍රේ එක නම් අනිවාර්යෙන් ලබ්ධ වෙනකොට බෙදෙපොත් 3 මේ මාත්‍රේ. දැන් සාමාන්‍ය 10 යන 4 එකයි කියලා ලියුවනේ. ඊට එක් වර්ග 4 ඉතුරු වෙනවා මේ සම්පූර්ණ ලියුණා. මේකේ ගුණකම ඉතිරි දිනවා කියලා බලන්න. දැන් නිතරම අපි එකිනෙකට අයින් කරනවා. x ගණන් x ගණන් x 4යි. x ගණන් එකින් ගුණනවා x ගණන් අඩු කරන්නේ යන්නේ වෙනවා. x ගණන් අඩු කරන්න උඩ කවුරුවක් නැත්තම් උඩ ඉන්නේ බිංදුව එක හිතා ගන්න. බිංදුව එකේ x ගණන් කියන්නේ දින x ගණන්. ඊළඟට පිළිවෙල කියන්නේ 3 x වර්ග අඩු කරන්නේ නැහැ. ඊළඟ 4 x 10යි. දැන් අපි අයින් කරන්න ඕන මෙන්න මෙයා. ඍණ x ගණේ හැදෙන්න නම් x ගුණ කරන්න ඕන ඍණ x වර්ගය. ගුණ කරන්න ඍණ x ගණේ ඍණ x වර්ගය. දැන් මේක අඩු කරලා සම්පූර්ණ කරලා යනවා. 3 x වර්ගය අඩු කිරීම ඍණ x වර්ගය කියන්නේ 4 x වර්ගය ඍණ 4 x කියන මොන වෙනවා? 9. ආයමත් x ඉන්න මෙතන මේක හදාගන්න පුළුවන් 4 x දෙනවා. 4 x ගුණ කරාම 4 x වර්ගය
අතරයි එකකින් ගුණ කරනවා ධන හතරයි x දැන් මේක අඩු කරනවා අඩු කරනවා ඊට හතරයි x කින් අඩු කිරීම හතරයි x කියන්නේ ධන හතරයි x ධන හය වෙනසක් නැහැ තව දුරට බලන්න x මෙතන ගිනානයි x නම් මෙතන දෙනවා ඊනාට ඊනාට ඒ කියන්නේ ධන හතරයි x මෙතන ගිනනවා ඊනාට අඩු කරනවා 14 මෙන්න මේක තමයි දීර්ඝ බෙදීම කියන්නේ. ඒත් මේ දීර්ඝ බෙදීමෙන් ආ මෙන්න මෙයාට අපි කියන්නේ ලාභිය කියනවා. මෙයාට අපි කියන්නේ වාජකය කියනවා. විදන්නෝන බොහොමද සිටියට අපි කියනවා වාජ්‍ය. මෙයාට අපි කියන්නේ ශේෂය. ඒ දෙකත් එක්කම කොහොමද යන්නේ බලන්න. x ගණය ඉන්න දෙකයි x වර්ග ධන x ධන පහ මෙහා බෙදන්න ඕන x වර්ග ඉන්නේ තුන්වෙනි එක දෙකයි x හතර ධන තුනයි x වර්ග මෙහා බෙදන්න ඕන x වර්ග කර දෙකයි x ධන එකේ හතර විදිහට x පහ ඍණ දෙකයි x වර්ග ධන 3යි x ධන 8 බෙදීම x ධනෙන්නේ දැන් මේ තුන ඉක්මනට හදලා බලන්න ශේෂය මොකද්ද ලබ්ධිය මොකද්ද එනිකු දැන් බලන්න දෙවෙනි එක දැන් මේවා මේ සුළු කොට හදගන්න ඒවා මේ ගන්න හදන්න දැන් කමල මට පේන්නේ නැහැ ඔබ මේ පොත පොතේ මොනවද කියලාද නැත්නම් මේක කරනවා කියලා දේවල් නැහැ නේද නමුත් ඒවා මේ අනිවාර්යයෙන්ම අදල බලන්න කරන සුළු කිරීම පුළුවන් වෙනවා දැන් මෙතන x ගානේ මෙතන x වර්ග ගානේ මෙතන ආන්න වෙදි x යාලේ ගුණ කරනවා x ගානේ යා විනේ x වල රිලීෆ් ෆෝම් මෙතන ලියන්න මේක අඩු වෙලා යනවා බිඳුවයි මෙතන එනවා රිලීෆ් දෙකයි x වර්ගය ධන x අඩු කිරීම රිලීෆ් කියන්නේ ධන දෙකයි x ධන පහ දැන් මේක මෙතන ගිහන බව සුළු කරන්න පුළුවන් ඉන්න දෙකක් දැන් මන ඍණ දෙකයි x වර්ග හැදෙන දැන් ඊළඟට එනවා ඍණ දෙකයි මේක අරගෙනම 2x ධන 5 ධන 7. දැන් මේක කවුරුත් අපි දැන් පුළුවන්. මෙතනින් එනවා බෙදන්න බෑ. අනේක තේරුම් ගන්න ඕන. මොකද මේ මාර්ගයට වඩා පොඩ්ඩක් එකකින් හරි අඩු වුණා මෙතනින් එනවා බෙදන්න බෑ. කිසි විදිහකට අපි බෙදන්න බෑ. අර වෙන්නේ නැහැ. මෙයා ගින්නේ ලම්භිය x 2යි ශේෂ 2යි x ධන 7යි. ඊළඟට මම මේ හැරේ කියනවා දෙකයි x කින් ගුණ කරාම 2i x sorry 4i x ගානේ නේද දෙකයි x වර්ග කින් ගුණ කරාම 2i x වර්ග දැන් මේක අඩු කරනකොට මෙයා ලැබෙනවා 3i x මෙතන 4i x ගානේ තියෙනවා එයා අඩු වෙනකොට කවුරු වෙනද ඒ බිඳුවේ අඩු වෙනකොට ඊළඟ 4i x ධනය 3i x වර්ගයෙන් 2i x වර්ගයට කරාම x වර්ග මෙතන ඍණ දෙකයි x ධන පහ. මෙන්න මෙතන මේ පොඩි අවුලක් තියෙනවා. ඍණයක ඍණ දෙකේ උනොත් ධන දෙක. එතකොට ධන තුනයි ඉන්නේ. ධන තුනයි කොට හදන්න. මෙතන තමයි මේ අතර එළදෙනවා. තවද බෙදන්න පුළුවන්ද? පුළුවන්නේ. ඍණ හතරයි x ධන මො. ඍණ හතරයි x ධන මො. ඍණ හතරයි x ධන හැද මාත්‍රකව බලන්න ඕන. ඍණ 8යි x වර්ගය. ඍණ 4යි x. බෙදන්න, ඒ අඩු කරන්න, ලැබිලා යනවා x වර්ගයේ ඉඳලා. එතන අඩු කිරීම ඍණ 8යි x වර්ගය, එකතු කිරීමක් කරනකොට මගේ x වර්ගය. මෙතනත් එහෙම අඩු කිරීමක ධන 4යි x, එකෙන් ධන 2යි x. ධන 5. තව පුළුවන් බෙදන්න. තව දැන් බලන්න 9යි දැන් බලන්න හරි. ධන 9. එතන 9යි x වර්ගය. 9 වලින් 18යි x. දරණමේ මේක අනුකරණය වෙන 16x
වහේ සමයක් අඩු කරාම වෙන හතරයි මෙතනින් එහාට මේක මේක x පහ ඉන්න දෙකයි x වර්ග ධනමයි x ධන මේක බෙදන්න ඕන x කලින් මේක හරි දැන් මෙතනින් ඉන්න x වර්ග මෙතන x පහ ඊළඟට ඉන්න x වර්ග මේක අඩු කරන්න මෙයා ධන වෙනකොට අතන ඉන්න x වර්ග ධන 3යි x ධන 8 ඉන්න x වර්ගය කියන්නේ මෙතනින් අපි දැල්ලුවොත් මේක තවදුරටත් යන වෙයි ඉතින් මේක තමයි ජීවිතය අවසාන ඉස්සරහින් ගොත හරි දැන් බලන්න මෙන්න මේක සම්බන්ධතාවයක් තියෙනවා හොඳට බලන්න දැන් මම මේ ඉන්න කොටස ගන්නත් දීර්ඝ විදිහ ඔබට පුළුවන් සමහරවල් මේ භාග සංඛ්‍යාවත් එන්න පුළුවන් නේද අපි ඒවා ගණන් ටිකක් හදලා බලමු YouTube එකේ මම ගන්න විදිහ මෙතන x කණේ 2x² x^5 කියන එක භාජ්‍යයේ මෙයා භාජකයෙන් බෙදනකොට බලන මාත්‍රාත්මක සම්බන්ධතාවයේ තුනින් දෙකක් අඩු වුණාම මෙතනදී පාරණි මාත්‍රය මෙතනත් ඒ වගේ x පහෙන් x තුන අඩු කරාම x දෙකයි අතන x හතරෙන් x දෙක අඩු කරාම x දෙකයි අන්න එන අපිට ගන්න කියලා තියෙන මොකද්ද පළවෙනි සම්බන්ධතාවය ලම්භයේ මාත්‍රය සමානයි භාජ්‍යයේ මාත්‍රය අඩු කිරීම භාජකයේ මාත්‍රය තව එකක් තියෙනවා ශේෂය වරුගත් x කණේ බෙදුවෙන් පස්සේ x කණේ කියන බෑ මොකද x කණේ කියන එකක් තිබුණොත් එයත් බෙදන්න පුළුවන් හැබැයි ඊට වඩා පොඩ්ඩක් දෙන අඩු බෙදන්න බෑ අන්න ඒ නිසා බලන්න මෙයාගේ මාත්‍රයට වඩා මෙයා එකක් අඩු මෙයාගේ මාත්‍රයට වඩා මෙයා එකක් අඩු මෙයාගේ මාත්‍රයට වඩා මෙයා එකක් අඩු හරි දැන් මේ ගණන් තුන මම මෙහෙම හදුවට හැම ගානෙම ඒක ඔය විදිහම නැහැ නමුත් අපි දන්න දෙයක් තියෙනවා මේ මාත්‍රයට අඩුම වශයෙන් නිකන්ම අඩු වෙනවා දැන් හදිස්සියව දැන් වල නිකන් කල්පනා කරලා බලන්න මේකේ තර්කය තේරුම් ගන්න පුළුවන් දැන් මෙහෙම බෙදගෙන බෙදාගෙන යනකොට හිතන්නකො x වර්ග දෙන එක කියන්නේ නේද මෙයාගේ සාධකයක් කොහොමද කියන්නේ සාධකයක් නම් ඉතුරු වෙන බෑ බිනුවක් එන්න ඒ හිමියෝ දෙන්න පුළුවන්. ඒක හරියට තේරුම් ගන්න. හිමියෝ දෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මෙතන x ගණනේ ඍණයක මෙයා මේ සම්පූර්ණ කොටසේ සාධකයක් නම් x ගණනේ ඍණයක. මෙයාට ශේෂයක් වෙයි බිඳුවක් එනවා. හිමියෝ එන්න පුළුවන්. හිමියෝ එන්න පුළුවන් කියලා කියන්නේ මම මේ කියන්නේ ඔබට අවම වශයෙන් මෙයාගේ මාත්‍රයට වඩා එකක්වත් ශේෂය අඩු වීදී. අනිවාර්යයෙන්ම එකකට අඩු වෙන්නේ හරි ඒ නිසා අපි කියනවා මොකද්ද ශේෂයේ මාත්‍රය කාටද බෙදෙන්නේ කියලා කියන්නේ භාජකයේ භාජකයේ මාත්‍රයට වඩා එකක් අඩු ඔය සම්බන්ධතාවය ගන්න අපි උදේ හැබැයි මෙහෙම දැන් තියෙනවා දැන් මාත්‍රයට වඩා එකක් අඩු කියලා ගන්න එන්නේ ඒක උපරිම වශයෙන් දෙවනි ප්‍රමේය මේක න්‍යාය උත්තරයේ ශේෂයේ දෙවනි මාත්‍රයට පුළුවන් පරිදි මාත්‍රයට පුළුවන් බිඳුන් මාත්‍රයට පුළුවන් හැබැයි ඔබ දෙන්නේ මෙයා. එතකොට මම උඩම මෙයා නාන. එතකොට මම ගානක් හදද්දී මම දන්නේ ශේෂය. දැන් අපි හිතමු ඔන්න අපි බෙදන්නේ තුන්වෙනි මාත්‍රේ බහුපදය. තුන්වෙනි මාත්‍රේ බහුපදයෙන් ඉන්නම් බෙදන්නේ. අපි උපකල්පණය කරනවා ඒ ශේෂයේ තුන්වෙනි මාත්‍රේද දෙවනි මාත්‍රේ බහුපදයේ ඒක තමයි ශේෂය දෙනවා. ax² bx ගන්න c එතකොට මේ ශේෂය අපි abc හොයනවනේ a වල උත්තරයක් ආවොත් ධන දෙක හරි ඉඳ දෙක හරි මොකද භාග සංඛ්‍යාව උත්තරය ආවොත් අන්න එන ශේෂය මැද බොහොමද හැබැයි ඒක වල බිඳුවක් ඇවිල්ලා b වලට ගියන කරනවා නම් බිඳුව නෝන ගියා ඒ කියන්නේ පරිණාම මාත්‍රක බොහොමද කියන්නේ ab දෙකම බිඳුව වල සීතල ගන්නවා කියන්නේ නියත ඇවිල්ලා abc තුන බිඳුව බෙදු පිළිගන්න සාධක අන්න තර්කයේ තේරුම් ගන්න. ඒ නිසා අපි අවශ්‍ය වෙන්නේ අපිට මේ අනිවාර්ය දෙයක් දැක්ක පාටිය දෙපැත්තේ තියෙන C. මොකද මේ මෙතන හරියටම වන්ද ගොඩක් තමයි වළඳනවා. මම කියන බෙදු බැලුවොත් මෙට යන්නේ. එහෙම යනවා මේක හරියටම තේරුම් ගන්න ඕනේ. මුලින්ම සම්බන්ධතාවය ලියන්න. ලබ්ධයේ මාත්‍රය සමානයි
පාජ්ජේ මාත්‍රය අඩු කිරීම පාජ්ජකේ මාත්‍රය පාජ්ජේ මාත්‍රය අඩු කිරීම පාජ්ජකේ මොකද්ද මේ බෙදුම් කරන්නේ කියන්නේ දැන් දැන් අපි ලියනවා සාමාන්‍යයෙන් 10 බෙදීම වක්‍රයක් 4 කියලා 4ක් එකයි 4ක් 7යි 3යි तो मेक मेक में दिन दिन समी करने के लिए आपको बोलने दाहे समान हाथे ये वाला एक का दान है तूने नहीं मिले एक का दान तूने नहीं मिले बोलते कहते हैं ना हमारा ये दाहे समान है ना तो ये मिल बे खुद तो देखो ना देता देखना होना ये हाथे इन समान है ना कितने रूल इनका हाथे तो आपके दर्पण आप तरफ के हाथ ऐसे तो चले यार මේක තමයි අපි සාමාන්‍යයෙන් අපි ගන්නෙ ඕනම විදිහකට කියන්න පුළුවන් ක්‍රමයක්. දැන් ඔන්න ඕකම තේරුම් අරගන්න අපි යමු සාධාරණ අවස්ථාවකට බහුපද දෙකක් බෙදනකොට. දැන් f(x) කියන බහුපදයක් තියෙනවා. අපි f(x) කියලා දාන්න මේ සිතවලට අපි ගන්න ෆන්ක්ෂන් කියලා කියන්නේ f කියන අපර ගන්නවා. f විතරක් නෙමෙයි g h ඒ වගේ ඔහෙට ගන්න පුළුවන්. දැන් මේකේ පැහැදිලි වෙන්නේ මේ බහුපද සිතේ x කියන හරි මේ f(x) කියන බහුපදයක් තියෙනවා එයා බෙදනවා gx කියන බහුපදේ එතකොට ලබ්ධිය එනවා තව බහුපදයක් හැම එකම බහුපද ශේෂයට තව බහුපදයක් ඒක ශේෂයම අපිට දැන් ආගිය ගන්න අපේ එක බහුපදයක් කියන්නේ දැන් පුළුවන් බහුපදයක් නපුරු දැන් මේක කියන්න කොහොමද මේ විදිහට ඒ කියන්නේ f(x) කියන ලයික් කෙනා සමාන Five दान है आर बिली में जी एक्स के लिए कौन नेम दी तो कैंडल ने जी एक्स के मतलब क्या है मेरे को नहीं लगा अरे इधर बार में है देख बोलेंगे इधर तो मुझे बोला तू बोले ऐ मेरे को पता नहीं था दहाई ने भी मेरे को हंड्रेड में दहाई बिली हमारे दहाई आपके बिना क्या नहीं हमने ආය හතේ බෙදනකොට තමයි 4 එකයි ධන හතේ බෙදන 4 කියලා දෙනවා 10. අන්න 10 දෙනවා. ඒ වගේ මේක බෙදලා ගන්නේ gx තමයි බෙදන්නේ. fx බෙදීම gx අන්න ලබ්ධිය දන ශේෂය බෙදීම භාජකය කියන එක කියන්න පුළුවන්. දැන් මේ gx ක නෝට මොකද කරන්නේ? fx සමානයි 5x gx ධන r. මෙන්න මෙයාට අපි කියනවා බෙදුම් ඇල්ගොරිතම කියන්නේ. බෙදුම් ඇල්ගොරිතම් මේක තමයි අපි සියලුම කරන්නේ හදන්න ඉන්නේ ආශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය ඒ ඔක්කොම ගන්න බෙදුම් යන්නේ හරි මේක අපි ලිව්වොත් fx කියනවාද අපිට බෙදන්න දෙන්නේ මේකේ භාජ්‍යය 5x කියන්නේ ලබ්ධිය වාරයක් gx කියන්නේ භාජකය ධන අපි ගන්නවා x ධන 5 මේක බෙදන්න ඕන x වර්ග කියලා. එකෙන් අපි ගන්නනේ ලබ්ධියයි ශේෂය.
ලබ්ධියයි ශේෂය වෙන්නේ. අපි දී දුවේ දෙන්න මේක ඔක හේතුව. හරි. එතකොට මේක අපි හදන්න. ඉතින් හරණය වේ කොටස. හරි මම මේ සමහර කොටස පටන් ගත්තේ. බලන්න. දැන් මම ඉක්ලොස්රි ගන්න නෙමෙයි යන්නේ. ඉක්ලොස්රි ගන්න ඉවර කරන පටන් ගන්න 10ක් පිළිගන්න. ඒක ත්‍රිකෝණමි. අවදාන කියාවුන් 2023 ආපු දේශම ගන්න තමයි කියෝ පිටරගේ ත්‍රිකෝණමි කියලා. දේශම හරි ඉතින් ඒක මුලට අවශ්‍ය වෙන නිසා ඔය ගැට ගන්න මේක. දැන් බලන්න මේ ගන්න. මේක වෙදීම x වර්ගයේ දේ. එතකොට අපි ලියන විදිහ මම කරද. කලින් අර ඉෆෙක්ට් සමාන එක ලියවීම අවශ්‍ය නැහැ. ඔන්න එක පාර ලියන්න පුළුවන් මේ. එක පාර ලියන්න මේ තමයි ඉෆෙක්ට්. ධන x ධන 5 සමානයි. මෙන්න මේක අපි ගන්නනේ 5x කියලා දෙනවා. ඒක ලබ්ධිය ගන්න නෑ. ඒක බලන්න අපි මේක බෙදලා x වර්ගයේ දේ. දාන ශේෂය කොහොමද කියන්නේ? යාර මාත්‍රේ දෙකයි කියන්නේ. එහෙනම් ශේෂය කියන්න පුළුවන් ආර කියලා. නෑ. පළවෙනි මාත්‍රේ කොහොමද කියන්නේ? සාධාරණ වස්තුවක් වද්ද A=B. හරිද? දැන් බලන්න. මේකේ මට AB වලින් කිව්වොත් තමයි ශේෂය වලින් පුළුවන් වෙන්නේ. 5x කියවුවොත් තමයි ඒක. 5x කියන එක හරි කියවුණා. අන්න ලබ්ධිය වලින් පුළුවන්. මේ ඔක්කොම හරියට ඔන්න දෙකුලිය. x ගණනයේදී දෙකයි x වර්ග ගන්න x තන පහ සමාන දැන් මෙතන ඉන්නේ කෙනා ඕන 5x ඉබ්බක් මණ්ඩ දරට දැන් මම මෙතන x වර්ග දෙකේ සාධක දෙක කළා අපි දන්න වර්ග දෙක අතර x දෙක x තන එක කියලා යන්න පුළුවන් අනිත් එක තමයි මේ 5x කියන එකේ මාත්‍රය කීයක් වෙන්න ඕන මේ පැත්තේ 3 වෙනි මාත්‍රය නම් එයා පැත්තේ 3 වෙනි මාත්‍රය වෙනවා මෙයා දෙවෙනි මාත්‍රය නම් මෙයා ඉන්න ඕන පළවෙනි මාත්‍රේ ඒ නිසා මම මෙතන ලියනවා අතර AB ගන්නනේ PX ධන Q ධන AX ධන B මේ පළවෙනි කාරණා නිසා මම මේක කියන්නේ නමුත් අපිට සමාන ගණන් ඉතාම සරලව මේ B වල නැතුව උනන මේ B වල පාළි කියලා එහෙම හදන්න පුළුවන් දැන් මම මුලින්ම බලනවා ශේෂය ශේෂය වෙන නම් කරන්නේ x සමානයි එක ආදේශක x සමාන එක ආදේශයනේ ඇයි x සමාන එක දාන්නකොම මෙන්න මෙයා නැති වෙනවා මෙයා බිඳුවක් වෙනවා කියන්නේ මේ ටිකම නැහැ මේ ටිකම නැති වෙනවා කියන්නේ අන්න අපිට මේ කොටස එතන නොදන්නා බව පද දෙකක් ඉන්න එයා මේ සමීකරණය එන්නේ නැහැ අන්න නොදන්නා පද දෙක විතරයි x සමාන එක ආදේශකොත් එක එකයි එකයි මෙතන වෙනවා බිඳුව දෙකක් ධන එකක් ධන පහ සමානයි මේ ටිකම බිඳුවයි මෙතන වෙනවා a ධන b එතන ඍණ දෙකට මේ ධන දෙක කැපිලනකොට a ධන b සමානයි 5. ඊළඟ අපිට ආදේශ කරන්න පුළුවන් x සමාන ඍණ එක මේ. මෙයා මෙයා ඍණ දෙකක් මේ කොටස බිඳුව වෙනවනේ. මම මේ උත්සාහ කරන්නේ මෙයා ඍණ දෙකක්. එනේ x සමාන ඍණ එක ආදේශ කරන. ඍණයේ ගණිත ඍණ එක. ඍණයේ වර්ගයේ ධන එක ඒක ඍණ දෙකක් වලට නම් ඍණ දෙකක්. එතන ඍණ එකයි ඍණ ධන 5යි සමානයි ඍණ a ධන b. එතකොට ඍණ 4යි ධන 5යි කියන්නේ ඍණ a ධන b සමානයි එකයි මෙන්න පළවෙනි සමීකරණය පිළිගන්න සමීකරණය මේ සමීකරණය ඉදම් කරුවාම මොකද වෙන්නේ a ට a කැපෙනවා 2යි b සමානයි 6යි කියන්නේ b සමානයි 3යි b සමානයි 3 නම් අපිට මේ වෙලේ සමානයි කියන්නවලු දෙකක් වෙන්නම ඕන හරි අන්න b සමානයි 3යි a සමානයි 2යි කියලා ඒ උත්තරේ ගන්න දැන් ඊළඟ අපි බලන්න ඕන මොකද p සහ q p සහ q යන ගුණකවල සංගුණක සමාන කරනවා මතකයි මම කියව වෙනද දැන් කියන්නේ අවශ්‍යතාවය නැහැ සංගුණක සමාන කරනවා කියලා කියන්නේ බොහොම සරල දෙයක් මේ සමාන කරලා තියෙනවා වම් පැත්තට දුම් පැත්තට සමාන වෙනවා අන්න එනවා මේ x කණේ දිනනවා නම් මෙතන සංගුණකයක් කීයක් හරි එහා පැත්තේ x කණේ සංගුණකයක් එනවා වෙනවා අපි ඒක ගිහම මෙතන ඉන්නේ සංගුණක සමාන කරනවා කියන සංකේත උත්තර මේ x කණේ සමාන उदाहरण p
px ගුණ කිරීමෙන් වර්ගයක් නොසැලෙන. නමුත් q ගුණ කරනකොට අන්න වර්ගයක් වෙනවා. හරිද? එතන q කියන එක නේ. වෙන වර්ගයක් කියන්නේ ඔතන px ගුණ px ගාලියට. ඉතින් අපි ඉතන වර්ගයක් ලැබෙලා නැහැ. qx වර්ගයෙන් අන්න q. එහෙනම් අපිට උත්තර සියල්ලම කියන්න පුළුවන්. ශේෂය වෙනවා 2x ධන 3 ලාභය ලබා ගන්න පුළුවන් px ධන q p කියන්නේ 1x ධන q කියන්නේ අනුත්තරය පැහැදිලි අඩු කරලා බලන්න සුවගේ දිසයි කියන්නේ කුලංගන 5 45 45යි 45යි පහයි 50යි සමානයි 3යි කියනවා වි. එතකොට අපි දෙකෙන් එක අඩු කරොත් දෙකෙන් එක අඩු කරොත් 50ෙන් 13 ගියාම 37යි සමානයි එහෙනම් b හොයන්න පුළුවන් b සමානයි මෙතන 37යිනේ මෙතනින් ගන්න පුළුවන් මේ පරිමිත සමීකරණය 13 අඩු කරලා 37 වෙන දෙකක් කියන්නේ 74. එතකොට එනවා මෙතන 1යි 3 61. කියන්නේ 61ක් කියන්නේ. දැන් මේ වගේ ගණන් ආප විභාගයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේක හදන ක්‍රමය පිළිබඳ अवबोधन එතන ලියන්න පුළුවන් අපිට මම උඩින් කියන දකින්නේ 3x ධනය වෙන 4x වර්ග ධන 5 අර මෙතන තියෙන මොකද්ද මෙයාගේ මාත්‍රිය 3 මෙයා පරිමාණ මාත්‍රිය වෙනවනේ එතන මෙතනම ලියන px ධන q කිය. එතන මේ දෙන්නගේ සුළු පිළිම ගන්න ගේන x වර්ග වෙන 5x ධන 6 ax ධන b කියන්නේ 37x වෙන හැටි හරි දැන් අපි මෙයාගේ සංගුණක සමානයි අපි 3x ගණන් දෙන්න 3x ගණන් අපි සංගුණක සමාන කරොත් x ගණන් මෙතන ගිහින් 3යි මේ පැත්තේ x ගණන් යන්නේ මෙන්න මේ දෙන්නම දුන්නොත් p x වර්ගය මේ පැත්තේ ඍණ 4 දැන් කොහොමද x වර්ගය වාර මේ බලන්න මෙන්න මේ දෙන්නමනොත් x වර්ගයද මේ දෙන්නමනොත් x වර්ගයද දැන් මේ පද දෙක අර පද තුනෙන් මොන වෙනවනේ හැම පදයක්ද p ගේ px කියන එක අර පද තුනෙන් මොනවා q කියන එක අර පද තුනෙන් මොනවා ඒකම ಗುಣ වෙනකොට අර වර්ගයේ අරුවෙන් දැන් ටික විතර ලියන්න එතකොට එන්නේ ඍණ 5යි p ධන q අනේ අරුව මෙතන ඉන්නේ p සමාන 3 නම් q සමානයි තුම්මර පහලයි පහළ මෙහෙම ගන්න පහළ ධනයක ඒ අනුව ලබ්ධි වෙන්නේ ලබ්ධි වෙනවා 3x ධන 11 ශේෂ වෙනවා 37x ඍණ 61 දැන් x වර්ගය නිසා අමුලක් නැහැ දැන් කවුරුලේ ගමෙන් x අමුලකේ සමානකම මොකද වෙන්නේ මෙතන බිඳුවක් x නැහැ तो मेन डेट गुणा करा दे x का गुणा कितना होना देनी px y गुणा करा 5 pm ऋण p 5x q के गुणा ऋण 5 pm 37 देना ये तो बोल दिया ये मानना पुरो और नियत समान कर ला मानना पुरो ने 5 समान है 6 q और ये कितना ले से q है 5 समान है 6 q විනාඩියක් ගියාම අත්‍තර ගියාම
मित्र बिंदु
तो मेन डेट गुणा करा दे x r गुणा के मोनो दे e x y गुणा है p m इधर भी 5 x q के गुणा मेरे पास p है ना इस कदम से लगे बोल दिया ये बात ना पूर्व नियत समान अगला था ना पूर्व ने पहा समान है हाय q अरे विड्रॉ ले q है पहा समान है हाय q मेरे සාධරික කැටි නැති කරපන්. ඒක මොකද වෙන්නේ? මෙන්න ගන්න. 2x 4 सुनाई एक स्वाद दे रहा है तीन देखा ये इस तरह क्या तो मैं इफेक्ट्स बेदर बाद भी है ये एक समान है एक्स तरह के हम कौन वाले एक्स तरह के हम कौन वाले बालन बेदर बोल दिया अभी कल हम बालन है स्वीकृति साइड क्या मिलने මෙතනින් ගන්න මේ පළවෙනි සමීකරණය 13 එක අඩු කරලා 37 එක දෙකක් කියන්නේ 74. එතකොට එනවා මෙතන 1යි 3 61. දැන් එතකොට මෙතන අපි ලියන්න පුළුවන් මෙතන ලියන්න පුළුවන් අපිට මම කියන්න හදන්නේ තුනයි x ගණනය වෙන 4යි x වර්ග ගන්න පහලා අර මෙතන තියෙනවද මෙයාගේ මාත්‍රිය 3 මෙයා පරිණි මාත්‍රිය වෙනවනේ එතකොට මෙතන ඔලියෝ p x ගන්න q කිය. අර මේ දෙන්නගේ සුළු පිළිම ගන්න ගේල x වර්ග වෙන 5 x 6 a x b කියන්නේ 37 x 36 හරි දැන් අපි මෙයාගේ සංගුණක සමාන අපි 3x ගණන් දෙමු 3x ගණන් අපි සංගුණක සමාන කරොත් x ගණන් මෙතන ඉන්නේ 3යි මේ පැත්ත x ගණන් ඇන්නේ මෙන්න මේ දෙන්නම දුන්නොත් p x වර්ගය මේ පැත්ත දෙනු ඍණ 4 දැන් කොහොමද x වර්ගය වරන් මේ බලන්න මෙන්න මේ දෙන්නම x වර්ගයද මේ දෙන්නම x වර්ගයද දැන් මේ පද දෙක අර පද තුනෙන් මොන වෙනවද හැම පදයකට p ගේ px කියන එක අර පද තුනෙන් ගුණන q කියන එක අර පද තුනෙන් ගුණන ඒක ගුණ වෙනකොට අර වර්ගයේ අර වලින් දැන් ටික විතර ලියන්න එතකොට එන්නේ ඍණ 5 p ධන q අනේ අරුව මෙතන ඉන්නේ p සමානයි 3 නම් q සමානයි मित्र बिंदु
तो मेन डेट को लगा दें एक साल को लगे नोट देंगे पीएक्स हाई को लगा हाई पीएम इन्हें भी बाहर एक्स क्यू के को लगा मेरे पास एक पीएम तीस साल में लगे तो बोलते हैं ये बात ना पुरो अन्य तो समान है क्या ना पुरो नहीं पाँच समान है हाई क्यू अधिक इंटरवल इसे क्यू है पाँच समान है हाई क्यू
එතකොට ඔක්කොම ගුණ ගන්න එක අන්න අතුරියන 2x වර්ගයේ මේ ගුණ ගන්න තු 2 px 2x කී ගුණ කරනවා 2 px වර්ගයේ 2 qx වර්ගය කියන්නේ q^2 x වර්ගය වෙන්නේ අන්න මෙතනින් 3 2 කියන මෙතන එකක් වෙනවා 2 p කියන්නේ මෙන්න 8යි තන q කියන්නේ q වල දෙනවා 9යි කියන හරි දැන් b ගන්නවා q ගන්නවා ඒක හරි දැන් අපි බලමු a සහ b සමීකරණයක් තියෙනවද තව එක සමීකරණයක් තියෙන්න බැරි මම කියන මේ වගේ වෙලාවක ලේසිම වැඩේ තමයි නියත සමාන වෙනවා q අපි දන්නවනේ समीकरण दोलन समानाई निर्णय निर्णय हाथर निर्णय दानवीकर निर्णय हाथर निर्णय हाथर क्या हो दान दासी एक यानी निर्णय दासी अरे मैं गाना भी दिए भी नहीं दिए फिर तो मन मतलब नहीं है तो मगर मगर ये लगा दूँ फिर तो बनाना उत्तर हम देंगे ला लाभी है ना लाभी है मतलब लाभी है 5x ये क्या देखा है एक सवाल में එකයි x වර්ග px කියන්නේ මෙන්න 4x දැන් q කියන්නේ 9 ශේෂය ඍණ 16යි x ඍණ 4යි දැන් ලෝකේ කරා හදා ගන්න පුළුවන් කියන්නේ අපිට දැන් බෙදුම් වැළඳුම් දෙකේ පිළිබඳ අවබෝධයක් ඇවිල්ලා තියෙනවා හරි දැන් මම දැන් හදාගන්න ගොඩක් වෙලාවට ටිකක් අර මේ ශේෂ ප්‍රමිතිය නවත් නැවත දෙනවා साधक බෙදුම් මැදුරුකම ඇතුළේමයි ශේෂ ප්‍රමේය තියෙන්නේ. හැබැයි ශේෂ ප්‍රමේය ඇතුළේම බෙදුම් මැදුරුකම තියෙන්නේ. ඒක ශේෂ ප්‍රමේය කියන්නේ බෙදුම් මැදුරුකමේ කාර්යාල එක් කොටසක් පමණ. ඒක කියන වෙන මෙහෙම. දැන් fx බහුපදය fx බහුපදය x ඍණ a a ගජ සාධකයෙන් බෙදු විට fx බහුපදයේ x ඍණයේ ඒකක සාධකයෙන් බෙදු විට ශේෂය f a d ඔන්නෝම තමයි ශේෂ ප්‍රමේය කියලා කියන්නේ ශේෂ ප්‍රමේය අර්ථ දක්වන්නේ ඒකක සාධකයෙන් බෙදෙනකොට විතරයි බෙදෙනවා කියන්නේ කවුද මේ තමයි වාජ්‍යය මේ තමයි වාජ්‍යය අපි හොයන්න ඕන ශේෂය විතරයි ලබ්ධි හොයන්න ඕන නැහැ प्रश्न බෙදන්නේ ශ්‍රේණියෙන් તો ශේෂයෙන් යන පළවෙනි මාත්‍රයේ කොහොමද සෝරි පළවෙනි මාත්‍රයේ මෙතනින්නේ වාජකේ ඊළඟ ඉන්නවන නියතයක් යනකොට කඩුවෙන්නේ නියතයක් r කරා તો අපි r හොයනවා x සමානයි a නේ දානවා x සමානයි දෙන්න ඕන ඥාන කිව්වේ අපි ඕන මෙතන මෙහාස් කරගන්න x සමානයි දෙන්න ඕන මෙතන f a වෙනවා සමානයි r හරි දැන් මම කතා කරන්න යනකොට a කියන්නේ මොකද්ද කියලා නැත් ඒක මම උදාහරණයක් දෙන්නම් f x සමානයි x වර්ග දාලා තමනම් f දෙක කියන්නේ කවුද 9 මොනවද දෙන්නු මෙතනට x වල කවුද අගයක් කරනවා මෙන්න අපි කොහොමද කියන්නේ හරි ඒක තමයි දෙලින් අදහස් වෙන්නේ දැන් ඒක මොන මේක තමයි සාධකය ශේෂ ප්‍රමේය බලන්න f x බහුපද x ඍණයේ ඒක සාධකෙ විදුපු ශේෂයෙන් මෙන්න r සමානයි f ඍණයේ
शेष तो मेरी आप भी मुकाद यही भी कर बन एक क्या नहीं इतना नहीं एक्स बार करें ने पहाड़ी एक्स था ना हाथ बिन्ने में एक एक्स ही नहीं के बिल्वो शेष ने एक लिखा हुआ कहीं मत यार बना मुकाद एक एक है क्या ना मैं एफएक्स थी मैं यहाँ एफएक्स नहीं इन्हें कैसे बीत रहा हूँ शेष
साधक प्रमे विलोमे साधक प्रमे विलोमे साधकियाक्वे बिंदु F A समान है बिंदु ना R समान है बिंदु है इमली सा X ही नहीं साध के आपने एकलियाँ F X समान है पाई X X ही नहीं करा R X समान है A की नादिश करा R समान है F A तो F A समान है शून्य बोलो R समान है बिंदु के X ही नहीं साध के आप साध अरे बड़ी उदाहरण दे रहा हूँ इतना भी आता हूँ बड़ी उदाहरण दे रहा हूँ ना इतना आता हूँ तो बोलता है एक बार से आवाज़ आ रही है ना शेष ये बार मैं इतना पालन मुलीम में मैंने मैं इतना आता रहा ना देखा है कि साता का दिन है सुना है कि इस गाने के दान है एक्स वाल का दिन है पाँच देखा है कि इस गाने के बिंदु भी दे शेष है ना शेष साधु स्वयं देवालय ඊට භාගයේ හතර විදිහට එකවෙනවා 16 එකක් ඊට තුනයි ඊට භාගයේ ධනය කියන්නේ ඊට අට එකක් මෙතන එනවා 14 එන්න එකක් ඊට භාගය සමානයි ආ එතකොට මෙතන කියන්නේ අට එන්න එකයි මෙතන කියනවා අට එන්න තුනයි මෙතන හතර එන්න එකයි වෙන පහ සමානයි ආර 8 3 9 8 1 කියන්නේ 4 2 4 2 4 2 කියන්නේ 4 3 4 3 5 කරලා කියද 4 5 20
අපි ලියනවා අපිට ආශාදක දෙවිවොත්
x ने एकाद साध गया, x ने देखा साध गया, फाइव x ने उन्हें देखना होगा, अब फाइव x निकल गया ना, इधर फर्स्ट ही मान रहे ना, मैं आते हैं फर्स्ट ही मान देखो बोल यार, सॉरी उसको मैं इन्होंने फर्स्ट ही मान दे, तुम लेके टाइम लेके कर दे, टाइम इधर तुम भी नहीं मान दे, तुम भी मान दे क्या, मैं ax का नहीं था ना, bx वाला था ना, cx था ना, d, ठीक है, अब मैं तुम्हें अभी तो बिंदु මේ වැද බාර x හතර හැදෙනවා හැදෙනවා x වර්ගයේ වල කරා මේ කියන්නේ b ඍණ 3 x a x ගන්න වල හතරක් හැදෙනවා ඍණ 3 a වෙනත් ප්‍රමිතියක් තියනවද නැහැ ආය හැදෙන ක්‍රමයක් නැහැ එහෙනම් b සමානයි 3 a කියන්නේ b සමානයි 3 වරක් 1 3 මෙන්න a සමානයි 2 b සමානයි 3 දැන් ඊට සමාන කරනවා හරි මම c ට්‍රයන් කරේ x ගණනය සමාන කරන මේ පැත්ත x ගණනය දිනවද තියෙනවා ඍණ 11 මෙතන x ගණනය හැදෙන්නේ කොහොමද බලමු අපි x ගණනය හැදෙන විදිය x ගණනය හැදෙන විදිය x වර්ගය x කින් ගුණ කරනොත් x ගණනය ඉවරගෙන මෙන්න මේ දෙන්නා ගේනවා ඉතින් c x ගණනය වල c දී වල ගන්න ආ x වර්ගය ගුණ කරන ගණනය හැදෙන්නේ x x වර්ගය ගුණ කරනොත් ආ ඊම ගණනය හැදෙනවා ඒ කියන්නේ ඍණ 3යි b වෙන කාරියක් x ගේ එන්නේ ආයම 3 ax ගණන් වලට ධනයක් දෙනවා 3යි a වෙනත් දෙවෙන්නේ නැහැ නේද අන්න අපිට c වල පුළුවන් නේද ඍණ 11 සමානයි c ඍණ 9යි 3ක් කරනවා 9යි මෙතන 3යි තව c වල දෙන්නේ මොකද්ද ඍණ 9යි ඍණ 11යි ඍණ 2යි ඍණ 5 c සමානයි ඍණ 5 නියත සමාන කරන්න x බිඳුව මේ පැත්තේ 24යි එහා පැත්තේ 3 වරක් d වෙනයි අන්න යනව d සමානයි ඍණ 8යි කියලා තවත් දෙකක් එනවා හරි x ඍණ එක විතර කරගෙන යනකොට කවුරුත් නැහැ දැන් කවුරුහට මේ දෙකක් ගන්න දෙකක් කරගෙන යනකොට බැරිද කොහොමද එයාට කොහොමද හතරවෙනි මාත්‍රිය කොහොමද හතරවෙනි මාත්‍රිය කොහොමද කාවණන් එයා ඒ b c d e කියලා පද පහක් වෙනවා ඒ පහම වෙනවා දැන් මෙතන මේ උත්තර විදිහට ලියන්න නම් උත්තරය ආවේ නැහැ මම ඒක ලියන්නම් ඊළඟට ඔව් පිළියන්නේ හරි a සමාන ඒක නිසා x ගණන් යනවා b සමාන 3 නිසා 3යි x වර්ගය යනවා c සමාන ඍණ 5 නිසා ඍණ 5යි x වෙනවා d සමානයි ඍණ 8 දැන් බලන්න ව්‍යා විභාගය තියෙනවා කියලා डाल देखा डाल देखा।
යන නැසෙන්න නේ උත්තර බලගෙන මට මෙතන දෙක තියෙනවා මොකද මම මේ තුනක් කාරයක් දාගෙන එතකොට ඒනම් හරි x හතරෙන් x වර්ගය b b එනවා ඊළඟට එකත් හරි x ගණනය කරතොත් මෙන්න 11 හරි x ගණන x වර්ගය x කින් x x වර්ගය මේ තුන දාන්න. ඔතන ඉන්නේ වෙන මෙතන 2a 2a වෙනකොට a සමාන 2a 1 ඉන්නේ. එතකොට 9 වෙන 2 ali මෙතන ඉතුරු වෙන්නේ 2. ඉතන හතරක් වෙනවා මෙතන. අන්තිමට නියත සමාන කරනවා වෙන්නේ ඉතත් වැඩ ටිකක් වෙනවා මට මත 27 සමානයි 2d කියලා තමයි ඉන්නේ. ඒක d සමානයි එනවා. d සමානයි එනවා. ඒ අනුව x ධනය ධන 3x වර්ග ඉන 4x ඉන 12. ඉතන සාධක 3 නෝ පේනවනේ. මෙතනින් එතකොට එන්නේ x ධන 3 x ඍණ 2 x ධන 2 මේ මෙතනින් එන්නේ නමුත් අර දෙකක් තියෙනවා එතකොට සම්පූර්ණ සාධක කරලා තියෙන්නේ මෙතනින් x ඍණ 1යි අපි ලියුවත් එක විදිහට x ඍණ 2 ගේ වර්ගයයි මොකද වර්ගය කියන්නේ x ධන 2යි x ධන 3යි ඒක ලියාර අපි ඊළඟට යමු ගානකට දැන් මේ ගානේ අපිට මුලින්ම දෙනවා x ඍණ a හා x ඍණ b වලින් හරියටම බෙදනවා කියන ශේෂය නැහැ. ඊතර x සමාන a ආදේශ කරොත් අර මෙතන තියෙනවා ඊතර ඒ ගානේ ඍණ 3 b වගේ ධන 2 c ගානේ සමානයි. x සමාන b ආදේශ කරොත් b ගානේ ඍණ 3 b ධනය එතන ධනය කියලා ගණ දෙකයි c ගණන් සමානයි. මේ දෙන සරුණ හොවන ඍණ දෙකයි b ගණන්. તો දෙකයි c ගණන් ඍණ දෙකයි b ගණන් සමාන බින්ද කියලා c ගණන් සමානයි b ගණන් c සමානයි d. එන එක උත්තරය කියලා c සමානයි b. එකක් කියන්න. දැන් ඔබේ තියෙන a සමානයි b සමානයි c කියලා අරගෙනත් ඕන. a සමානයි ඍණ දෙකයි b අනේම උත්තරනේ. එතකොට අපි හිතන්නේ b සමානයි c කියලා දැන් මේ සම්බන්ධතාවය මොකද ගත්තේ මේ පළවෙනි එකේදී දෙවෙනි එකේ තමයි ගත්තේ. ඒ කියන්නේ පළවෙනි එක භාවිතා කරන්නේ පළවෙනි එක භාවිතා කරන මොකද? කොහොමද පළවෙනි ගන්නේ? පළවෙනි එකේ ආදේශ කරන මොකද? දැන් c වලට b හරි b වලට c හරි දානවා. හරි? මම c වලට b දානවා. ඒකේ a ගන්නේ නේද? ඉන්න 3 b වර්ග a හරි මෙතන දැන්නේ ධන 2 c ගණන් කියන්නේ ධන 2 b ගණන් නේ 2 b ගණන් සමානයි බිඳුවක් දැන් මෙතන මේ සාධකය කඩන්න ටිකක් දාගන්න බෑ ඒක බලන්න හැබැයි මේ
නියම එකක් කියන්න ඕනේ. දැන් බලන්න නිකමට මේක A ගන්න නේද? एक समान बिंदु
මේ බී ලෝකේ නේ මේ නැත්තම් බී ලෝකේ නම් කොහොමද එතකොට අපිට අන්න එක උත්තරයක් ලැබෙන බී සමාන දෙකයි එකක් ලැබෙනවා නමුත් අපිට මේ ගාන බෙදගෙන එහාට මේ බෙදුම් මැදපෙළේ දැන් හිතන්නකො x^2 කියන වර්ගයේ x^2 වාරයක් x^2 කියන එහෙම වුණාට නැවත x සමාන විදිහට කරද්දී මේක වැඩක් වෙන්නේ අන්න ඒ වගේ වෙලාවදී අපි යනවා බෙදුම් මැදපෙළේ මේනම් වහදන්නේ 5x^2 එතකොට අපි ඉතින් x ගන්න හදන්න 2x^2 හරියට පදාගෙන ඉන්නවා ගන්න අපි x^2 කියන වර්ගයේ ප්‍රසාරණය කරන්න x^2 ගන්න 4x^4 ධන ax ධන b මෙතනට එන්න ඕන එක මම එකවර ලියන්න තවත් ඒක පොදු වෙනවා මෙතන යන මොනවද දෙන්න පළවෙනි මාතෘකාව බලමු දැන් මෙතන 1x ගන්න මෙතන ඉන්නේ 2x නියතේ බලන්න කොඩිය වලට නියතේ නියත කරගන්නුනේ මම මෙතන අහුර ගන්න x ධන b කියනවා ඒ වගේ එක පාඩම් අපිට ලියන්න බැහැ දෙකයි කියලා අර දෙකයි කියලා ගන්න බැහැ මොකද අපිට නියත තව ඉන්නු. දැන් සම්මුල සමාන කරනවා. සම්මුල සමාන කරන x වර්ගයේ මෙතන කියන දෙක මෙතනින් x වර්ගය හැදෙන එක වේදිනා කියන දේ තමයි වේදිනා. එතන නම් හතර දෙනා p. හතර x වර්ගයක් නැහැ. p සමානයි වෙන දෙකයි කියලා. හරි p සමාන වෙන දෙකයි කියලා. දැන් මේක නිකන් අපි වෙන්න ඕන. x ද b වෙන්න ඕන. ඊළඟ අපි යනවා ආයතන සමාන කරන්න. අපි බලමු x වල බිඳුවේ සම්මුලක. ඒ කියන්නේ නියත දෙක සමානයි. මෙතන කියනවා නියත 4යි කියලා. ධන b. අන්න දෙක සමානයි 4b කියන්නේ ඍණාටයි. එහෙනම් b කියන්නේ කවුද? 10යි. b සමානයි 10යි නම් a සමානයි 5යි කියලා එනවා. අන්න එම නිසා ශේෂය නෝ 5යි ධන 10යි කියලා. බලන්න ඒ ගන්න බෙදුම් බඳුන් දෙත මේ ගන්නකොට කොච්චර දුර යනවද මේක නිවැරදිව ලියා ගන්න ඕන මුලින් x සමාන විද දෙක ආදේශ කරලා මේ සම්බන්ධතාවය ගන්න ඕන ඊළඟ පියවරේ අපි මේ ලබ්ධය හොයාගෙන තමයි යන්නේ දැන් හදිස්සියවත් මේක දෙවෙනි මාත්‍රේ වුණා නම් නොදන්නා බල දෙකක් තව වැඩි වෙනවා නේද තව එකක් වැඩි වෙනවා තවත් එකක් වෙනවා එතකොට තවත් මේ ගන්න සම්පූර්ණ වෙනවා හරි නම් මේක ක්‍රමයෙන් හදන්න ඕන ටිකක් දුර ගියාට හදන්න ඕන ඒතරම් ලේසි වෙන්නේ මේ දෙක ලියන්න මොකද මම අවධානයේ භාවිතේ හරි අවධානයේ භාවිතේ මොකද මේ ගන්න හදන්න දැන් ඉතින් හැබැයි පූර්ණ වර්ගයක් වෙන්න ඕන එහෙම නැති වුණොත් අපිට හදන්න බැරි වෙනවා කොහොමද අවධානය හදන්නේ ඒ වගේ අපි ලියන දෙක ගන්න මොනවා නම් දෙක ලියන්න මේ x ගන්න යන 2x වර්ග ගන්න x ගන්න 2 සමානයි 5x x ගන්න 2 වර්ගයේ මෙතන දෙන්නේ x ගන්න b නේද අර කලින් වගේම අපිට x සමානයි 2 දෙක ආදේශ කරා මොකද උත්තරේ ආවා මේක මම දැන් කියන්නේ විදු බිඳුවයි නාවේ ඊන දෙකයි ඊතර b කියලා ආවේ ඔන්න ඒක සමීකරණය අපි කරා දැන් ඊළඟට කරන්නේ x විශේෂයේ අවහරණ x විශේෂ අවකලන ඒ කියන්නේ සිටයන්ට අරගත්ත සිටයන්ට දෙපැත්ත අවකලනය කරනවා දෙපැත්ත මේකට සමානුත්තර දෙන්න මේ අවකලනය කරන මොකද දෙන්නේ 3x වර්ගයේ ඉඳලා අල්ලගෙන මෙතන අවකලනය කරනවා මෙන්නේ 4x මෙතන කියනවා 1ක් සමාන මෙතන තියෙනවා ගුණිතය 5x වාරය x තර දෙකේ වර්ගය අවකලනය කරන දෙවාරය x ස්ථාන දෙක ධන මෙයා වාරය මෙයා යම් කරන්නේ ධන x ස්ථාන දෙකේ වර්ගයේ වාරය කවුද 5x කියව කරන්නේ අපි දන්නේ නැහැ අපි ලියන්න පුළුවන් මොකක්ද යවල් නැතිව අපිට ඒක ලියන්න පුළුවන් 5 - x දැන් මේක අවල් ඉවරයි මෙතන ඉන්නේ කවුද ax ස්ථාන b කියව කරන්නේ ඒ විතරයි නියත ඒක අවල් කරන්නේ ශුන්‍ය දැන් මොකද කරන්නේ දැන් ඔබට පුළුවන් x සමාන විදිහට ආදේශ කරන්න x සමාන විදිහට ආදේශ කරනවා ඉනදෙකේ වර්ගය ධන 4යි 4 වලට 12යි. ඉනදෙක 4 එක ගුණ කරනවා ඍණ 8යි. ධන 1 සමානයි මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි අන්න එකවර ඔබට ඒ උත්තරය ලබා ගන්න පුළුවන්. 12 ගණන් කියන 4යි 4යි 1යි. හරි. ඒ සමානයි මහානම් කලින් උත්තරේ කියනවා b සමානයි 10යි
අන්න ශේෂ වෙනවා 5යි 19යි හරි ඒක සරල ක්‍රමයක් මේක අර මම ඇයි කිව්වේ පූර්ණ වර්ගය සඳහා කියලා ඇයි නෝ කියන්නේ මොකද පූර්ණ වර්ගයක් නොවුනා නම් මෙතන දැන් පූර්ණ වර්ගයක් නොවුනොත් මොකද වෙන්නේ x + 2 කියලා දාන්න අවකලනය කරා නම් pi x වාරය x + 2 කියලා අවකලනය කරනවා x + 2 වාරය pi x කියලා අවකලනය කරනවා නමුත් එතෙන්දී මේ tan දෙකම x + 2 එන්නේ නැති වෙනවා ඒ tan දෙකම x + 2 ආපු නිසා නේද මෙයා බිංදුව වල මෙයා බිංදුව මොකද මෙයා කියන්නත් බැහැ නේද ඒක ඒ නිසා තමයි වර්ගයට පුළුවන් ධනයට පුළුවන් නේද පරිමාවල් තවතුරු එකවක් වෙන්නේ මොකද මෙයා මාරක් මෙයාගේ වල නෙවුවාම ආයෙ මෙයාට ආන්‍යාගේ වල කියනවා එමාගේම එම සාධකෙම හැදෙන මේක ලියාගන්න මේක විශේෂ කොටසක් වැදගත්ම කොටස අර මේ මැදුවක ලකුණු ලැබෙන්නේ අපෝ අනිවාර්යෙන් ලැබෙනවා මම මේ මාර්ගිකයන් අනුව කියන්නේ එනිසා මේක විශේෂයෙන්ම මොක්කරේවල මාතෘකාවක් ලියාගෙන ගමන්නේ අවකලනයේ භාවිතයෙන් කියලා කියන්න වරහන්තුළු ලියාගෙන පූර්ණ වර්ගයක් පිළිබඳව කියන පූර්ණ වර්ගයක් උපලයක් ගණයක් වත් අවුල දැන් 2021 තියෙන ළමයින්ට මේක මේ මුල්ම කොටස කරනකොට කියුවේ නෑ මම ඇයි එතකොට ඔයාලා අවකලන දන්නේ නෑ අවකලනේ ගන්න නිසා තමයි ඒක මේ කියුවේ නැත්තේ දැන් හිතන්නකො 20 කියන එක 16 විතරද 20 කියන එක 16 විතරද කියන්නේ 16 වල එකයි 16යි ඉතින් අතරයි මේක අපි දාන්න එකක් තව මේ දැන් මේ ශේෂ ප්‍රමේය දැම්මොත් මේකට 20 සමානයි එක වාරයක් 16 ගන්න නේ 20 ගෙදීම 16 සමාන එක වාරයක් එහෙම නේද हतर මේ පහ දිනවනේ නේද පහ ඊළඟට බෙදුණා නේද හතර හතරවල් එකයි හතරවල් එක හතරයි ඉතින් බලන්න පැහැදිලි කියන එකද කියලා 20 හතරෙන් බෙදලා ඒ උත්තරේ නැවත හතරෙන් බෙදුවොත් මේ කීයද ලොන්දි 16 වෙනද හරි දැන් ඔන්න මේ බෙදෙන්න තිකාර නිසා මේ වෙනවද දැන් නිකන් බලන්නකෝ 36 देखिए ඒන හය තුනේ බෙදලා පුළුවන් ඒක කාර්ය යුලි ඒවා තුන හය දෙනවා බෙදලා උත්තර දෙකමයි අන්නිට තේරුම් ගන්න අපි මොකද කියන්නේ එහෙනම් මේ ගානේ සාධක දෙකක් තිබුණොත් ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිත කරලා ගාන හදන්න පුළුවන් හරිද දැන් මොකද මම සරල උදාහරණයක් ඔබට ඒක කිව්වේ දැන් බලන්න ඇත්තටම මේ ගානේ නම් හදන්නේ කොහොමද මම මේක මුලින්ම ලියන x ගණනේ ගන්න එකයි x වර්ග ගන්න x ගන්න දෙක දැන් මම උඹට 16 න් බෙදලා ඒක මොකද ගන්න 4 න් බෙදලා තමයි 6 දෙන්න. එහෙනම් මුදා වර්ගයක් ඉතින් මම එන බෙදලා කාගෙද? වර්ගයෙන් නෙවෙයි x ගන්න දෙකෙන් බෙදන්න. ශේෂය නොවේ නේද? මොකද මෙයා පළවෙනි මාත්‍රේ බොහොමද? ආදරේ හරි අපේ ආදරේ ගන්න මොනවද? දැන් පැහැදිලිව මම කියන එක මේ බෙදන්නේ වර්ගයේ නෙවෙයි මුලින්ම ගන්න තාලේ x දාලා දෙන්නේ x සමාන ඍණ දෙක ආදේශ කරන ඍණ දෙකේ ගන්නේ ඍණාටයි මෙතන 18යි අපි ගන්න බිඳුවක් කියලානේ r එක r ගන්නේ මොකද බිඳුව
දැන් r එකට බිඳුවක් ගෙනවනවා x කාරේ යන්න මට නැවත කියන්න පුළුවන් මේක දෙකයි x වර්ග x දන 2 සමානයි x දන 2 මෙතන ලියන වැඩක් නැහැනේ x දන 2 සාධක වෙනවා දැන් ඔබට මතකයි 16 4න් බෙදුවම 4යි a 4 නේද 4 බෙදන්න මොන හතරද ඒක 4 කියලා පොදුයි ලබ්ධිය බෙදන්න ඊළඟ තීරු ගන්න මම ඊළඟ කරන්න යන්නේ x තර ඊළඟ බෙදන්න ඕනේ කියලා බෙදලා තම්දි ඒක ලබ්ධිය බලන්න අන්න මෙතන මම ලියනවා මෙතන මාත්‍රයේ තුන නිසා මෙතන මාත්‍රයේ තුන නිසා මෙතන දෙවෙනි මාත්‍රයේ බහුපදය එයාගේ x කාරිය තියෙන නිසා මෙතන ලියනකොට ඒක වල x වර්ග දන්න px දෙවර එකල ඉන්න ඕන දැන් වර්ගයේ සමූලකේ සමාන කරලා මේ පැත්තේ දෙකයි මෙතන කියනවා දෙකක් මෙතන කියනවා b එහෙනම් b සමාන මොකද බිඳුව p සමාන බිඳුව කියලා එනවා හරි දැන් මොකද බලන්න දැන් මම කරන්නේ ඔන්න ලබ්ධිය බලන්න කවුද ලබ්ධිය මේක ලබ්ධිය කියලා කියන්න ඕනේ නැහැ මේ ඔගේ පහසු සඳහන් ඕම කියන්නේ ලබ්ධියේ x වර්ග කලෙක ඒ බීජයේ බිඳුවයි දැන් මොකද කරන්නේ x වර්ග ධන එකක් බෙදනවා භාගින්ද භාගින්ද බෙදන්නේ x ධන දෙක එතකොට එන ශේෂය r දෙක ඔන්න ලියුවා x වර්ග ධන එක දැන් අපි ආදේශ කරනවා x සමානයි අපිට බලන්න r දෙක ඉර දෙක කිව්වා x සමාන ඉර දෙක ආදේශ කරනවා ඉර දෙකේ වර්ගය ධන 4 එකයි 5යි මෙතන නම් r දෙක සමානයි අන්න දැන් අපිට පුළුවන් මෙන්න මේ මුලින්ම හදලා ආපු උත්තරේ මෙන්න මේ සමීකරණයෙන් ගන්නවා අපි පළවෙනි සමීකරණය කියන්නේ මම එකට ආදේශ කරනවා මොනවා ආදේශ කරන විදිය මේ පළවෙනි සමීකරණයට ආදේශ කරනවා x ධනයේ ධන 2 x වර්ගයේ ධන x ධන 2 සමාන වෙන කියන එක නිසා සමානයි 5x කියන්නේ කවුද 5x කියන්නේ x වර්ග ධන එක කියලා අපි කියවලේ ඉන්නේ. මෙතන තිබ්බ 5x තමයි දරුව මේ තියෙන්නේ. a අගය තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙයාව ලියන්න පුළුවන් මේ විදිහට. එහෙනම් මම තවම ලියන්න. මෙතන 5x නෙමෙයි නෝ. මෙතන මෙලයක් කියනවා 5' කියලා ගන්නවා. 5' x අර 5x කියන එක තමයි මේ තියෙන්නේ. මෙතන කාපු මේ. 5' x x තර දෙක r දෙක බලනවා. හරිද? දැන් ඔය දින මොකද්ද මෙන්න මෙතන දින 5x ඊළඟ දවසේ ඉස්සරහ දෙන්න හරි ඊළඟ ආරම්භක ගණක උදිනවා කියන්නේ දැන් මේ වහන ඉවත් කරනවා මේ වහන ඉවත් කරලා මේකේ නම මෙතන මොකද කියන්න ඕනේ නැහැ මම හිතන්නේ මෙතනම කියන x ධනයේ ධන 2 x වර්ග ධන x ධන 2 සමානයි මේ ගුණ කරන්න 5 x x ධන 2 වර්ගය x ධන දෙක වර්ගය දෙන්නේ ධන 5 වාරයක් x ධන මොකද මේ කියන්නේ මේ අවසාන ආපු ප්‍රකාශනයේ ඔබට කියනවා මේ තියෙන්නේ fx කියන බහුපදය මේ ඉන්නේ අලුත් ලබ්ධිය මේ ඉන්නේ බෙදපු x ධන දෙකේ වර්ගයේ භාජකය එහෙනම් මේ ඉන්නේ කවුද මේ ඉන්නේ බලා උත්තර වෙන්නේ 5 x ධන හරි ඒක මම නැවත කියනවා මට දිග වැඩි නිකන් නමුත් දිග වෙනවා කරන්න දෙයක් නැහැ විභාගෙදි මේක නැඹුවොත් අපිට මේක කරන්න වෙනවා මේ මෑත විභාග වල අවිල දුන්නෙම නැහැ මේක නැවත කියනවා වර්ගයක් නම් තියෙන්නේ එකින් එක බලන්න අපිට මුලින්ම ගන්න ඒක දෙක සාධක x දෙක ගන්න අරගෙන ආවට ඉතින් හැදෙන්න ඊළඟට ඒ සමීකරණය මම නැවත ලියුවේ නැහැ මට ඒ කියන ඔය වුණකො මේකම අපිට 5x කියන එක බලන්න පුළුවන් ඇයි 5x වෙන්නේ අපි ගහලා නැහැ මම නැහැ ශේෂ ප්‍රමේය නැවත නැවත යොදලකොට මුලින්ම බෙදන්නේ x සාධකේ ඉන්න ඊළඟ බෙදන්න ලබ්ධිය. ලබ්ධිය බෙදන්න ලබ්ධිය හොයාගන්න. මෙයා හොයන්න තමයි මම මේ සම්පූර්ණ සමාන කළ එකම බෙද ලිව්වා. මේක දෙක නම් දෙවලක් මේ දෙකයි එකක් ලිව්වා. p ගේ නම දාගෙන x වර්ගයේ සම්පූර්ණ සමාන කරා. p සමාන බිඳුව එක නමට ලබ්ධිය වල x වර්ග ධනය. නැවත මොකද කරන්නේ? ලබ්ධියත් අපි බෙදනවා ආයේ ශේෂ ප්‍රමේය දාලා. ඒක තමයි නැවත නැවත ශේෂ ප්‍රමේය නැවත මම විතර 5x වෙන්නේ නැහැ නේද? දෙකක් වෙන්න ඕන නිසා මම 5'x කරනවා. ආගෙන බලන්න e(x) තලයේ බෙදුවාම අලුත් ශේෂය කියනවා r2 x සමානයි කියලා දැක්වෙනවා.
මෙන්න මේ දැන් මෙතන තිබ්බ 5x වලට ආපු x වර්ගය තමයි කියන්නේ කියනාගේ සම්පූර්ණ ප්‍රකාශනය අරගෙන මෙතනදී ඒක තමයි මේක එම්දියෝ එතන 5x වලට මෙයා දැන් මෙතනට තලපහත් ඊළඟ x තම් දෙක එයාගේ ආරම්භ බිඳුව ආරම්භ ශේෂය තමයි ඊටදී දාන්නේ පොර දැන් මේ වාරය ගත කරලා එතන අපිට මේ වල x තම් දෙකේ වර්ගය මොකද වෙන්නේ भाज्य लाभ्य भाज्य विशेष।